රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. බෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත FBI බ්‍රිතාන්‍ය පොලිසිය අතුළු රහස් පරීක්ෂක වාර්තා කතෝලික රදගුරු සමුළුව ජනපති රනිල්ගෙන් ඉල්ලයි You think we are second grade country? No no, we are බංකොලොත් country. අද ටෙලිවැකියෙන් පසුවේදා ජර්මාන රූපවාහිනී නාලිකාවක් සමග ජනාධිපතිවරයා සිදු කළ සාකච්ඡාවේදී පළවූ අදහස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදුගුරු සමුළුව ලිපියක් යොමු කර තිබෙනවා. කාදිනල් හිමිපාණන් සහ රදුගුරු සමුළුව අතර ඇති සම්බන්ධය පිළිබඳවයි මෙම ලිපියේ සඳහන් වූ ඇත්තේ. මේ අතර විදේශ රහස් පරීක්ෂක කණ්ඩායම් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබා ඇති වාර්තා කතෝලික රදුගුරු සමුළුවට ලබා දෙන ලෙසත් මෙමගින් ඉල්ලා සිටිනවා. ජර්මානු ඩොයිෂ්වෙල් රූපවාහිනී නාලිකාව සමග පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමුග සාකච්ඡාවකට එක් වුණා. එහිදී ජනාධිපතිවරයා කාදිනල් හිමිපාණන් සහ කතෝලික රදුගුරු සමුළුව සම්බන්ධයෙන්ද ප්‍රකාශයක් සිදු කළා. You take a piece of paper by the cardinal. You are reading it out there. No, have you spoken to the bishop's conference? No, no, I have then not. Then you have no right to ask me this question. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විමර්ශන සඳහා එක් වූ විදේශ පරීක්ෂණ කණ්ඩායම් සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිවරයා අදහස් පළ කළා. ශ්‍රී ලංකා ගවර්න්මන්ට් ඩසන්ට් හැව් ඉන්ටර්නැෂනල් ඉන්ක්වයරීස්. ෆුල් ස්ටොප්. We had the FBI, we had the British police, we had the Australians, we had the Indians, we had the Chinese, all there and the Pakistanis. And if those secret services have agencies have given reports, then what are you saying? මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ලිපියක් යොමු කර තිබෙනවා. රදගුරු පදවි 12 රදගුරු හිමිවරුන් සහ කොළඹ සහායක රදගුරු හිමිවරුන් 3 දෙනාගෙන් සමන්විත කතෝලික රදගුරු සමුළුව නියෝජනය කරන හිමිවරුන්ගේ අත්සන් සහිතවයි මෙම ලිපිය යොමු කර ඇත්තේ. කාදිනල් හිමිපාණන් කොළඹ අගරදගුරු හිමිපාණන් ලෙස හුදකලා වූ අයෙක් නොවන බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව හා සමග පූර්ණ ලෙස බැඳුණු සහ වඩාත් වැදගත් සමාජිකයෙකු බව මෙම ලිපියේ දැක්වෙනවා. එහෙයින් කාදිනල් හිමිපාණන් පිළිබඳව ඒකීයව කරනු ලබන ඕනෑම සඳහනක් කතෝලික රදගුළු සමුළුවේ සාමූහිකත්වයට සිදු කරන හානියක් බවයි එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එමෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ සියලු වෙලුම් කතෝලික රදගුරු සමුළුව වෙත ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වන අතර ෆෙඩරල් විමර්ශන කාර්යාංශය, බ්‍රිතාන්‍ය පොලිසිය, ඔස්ට්‍රේලියානු, ඉන්දියානු, චීන සහ පාකිස්තාන රහස් පරීක්ෂක කණ්ඩායම් එම ප්‍රහාරය පිළිබඳව වාර්තා ලබා දී ඇති බව ජනාධිපතිවරයා මෙම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර සිටින බව පවසන කතෝලික රදගුරු සමුළුව මෙම කරුණ කතෝලික රදගුරු සමුළුවේ මෙන්ම පොදු ජනතාවගේද අවධානයට යොමු කර ඇත්තේ ප්‍රථම වතාවට බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ. මෙම තත්වය තුළ ඉහත සඳහන් වාර්තාවේ පිටපත්ද කතෝලික රදගුරු සමුළුව සමග බෙදාගන්නේ නම් එය අගය කොට සලකන බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 382 වැනි ටෙලිවැකිය. මේ දවස්වල බොහෝ දෙනෙකුගේ මාතෘකාව රනිල් වික්‍රමසිංහ ජනපතිගේ DW සම්මුඛ සාකච්ඡාව. ඒ කියන්නේ අර මේ ජර්මනියේ ඩොයිෂේ වේල TV එකත් එක්ක කළ සාකච්ඡාව. දැන් ඔය රනිල් පාර්ශවයේ ආදරණීයන් පවසන්නෙම අපේ ලොක්ක දුන්න දෙන එකයි සුද්දට කට උත්තර නැති වෙන්න කියලා නේද? රනිල්ව ජනපති කළ රාජපක්ෂ කණ්ඩායම පවසන්නෙත් ඒ වගේම එයා දැන් නිකං මහින්ද වගේමයි බටහිරට නෙළුවා නෙළන එක ආයි කන්න පිරෙන්නම කියලා නේද? දැන් විශේෂයෙන්ම DW TV එකේ මාධ්‍යවේදියාගෙන්
ජනපති රනිල් පෙරලා ඇසූ ප්‍රශ්නයක් හරිම මේ ආත්මාභිමානයේ දනවන්නක් කියලා ඔය සමහරු නිරන්තරයෙන්ම ලියනවා කියනවා එහෙම අපිට පේනවා. ඒ ප්‍රශ්නේ තමයි ජනපති රනිල් අර DW TV එකේ මාධ්‍යවේදියාගෙන් ඇහුවා You think we are second class? You think we are second class? ඒ කියන්නේ ඔබ හිතන්නේ අපි මේ දෙවනි පන්තියේ රටක් කියලාද? You think we are second class? No, I don't. Do you think we are second class? I don't. Then why are you asking that? ඒ පෙරලා ඇසු ප්‍රශ්නයට මේ DW TV එකේ මාධ්‍යවේදියා උත්තර දුන්නේ නැහැ. නමුත් නිකමට වගේ හිතන්ටකෝ ඔය මාධ්‍යවේදියා ජනපති රනිල්ගේ ප්‍රශ්නයට මෙහෙම උත්තර දුන්නා කියලා. නැහැ. ඔබ දෙවනි පන්තියට අයිති රටක් නෙවෙයි. නමුත් බංකොලොත් රාජ්‍යයක්. හය වතාවක් අගමැතිකම් කළ ඔබ ඇතුළු පාලකයින් ඊට වගකිව යුතුයි කියලා නේද? එහෙනම් ඉතින් නෝ කතා නෝ සිනා නේද? අපි මේ ඉන්ටර්විව් එක දැන් පැත්තකින් තියමු. මේ සමස්ත සම්මුඛ සාකච්ඡාවම අපට අලුතින් හිතන්න මාතෘකා කීපයක් ඉතිරි කළා. අපි සූදානම් වෙන්නේ අන්නේ මාතෘකා ටික විශ්ලේෂණය කරමින් ටෙලිවැකි කිහිපයක් ලියන්න. එක තමයි මේ රටක පාලකයෙකු මොන වගේ අයෙකු විය යුතුද? කුමන නම් දක්ෂතා ගති ලක්ෂණ ඇත්තෙකු විය යුතුද කියන ප්‍රශ්නය අපට මේ TV ඉන්ටර්විව් එකත් එක්ක එහෙමත් නැත්නම් මේ සම්මුඛ සාකච්ඡාවත් එක්ක ජනපති රනිල් වික්‍රමසිංහට අර තරහ යාමත් එක්ක අපෙන් අහන තැනට අපි ඔප්පත් කරනවා. ඊළඟ කාරණේ තමයි මේ විදිහේ ප්‍රශ්න අහන ප්‍රශ්න විචාරය කරන මාධ්‍යවේදියෙකු සතු විය යුතු ගුණාංග මොන වගේද කියලා. මේ මාතෘකා දෙකම හරි වැදගත්. මොකද ඉතින් දෙගොල්ලම අපිනේ නේද? හොඳයි අපි බලමු පාලකයෙකු නායකයෙකු සතු ගුණාංග මොනවද කියලා නේද? ඇත්තටම අපේ පාලකින් කට ඇරියොත් කියන්නේ අපි බෞද්ධ නායකයෝ කියලා. අපි බෞද්ධ නායකයෝ කියලා නේද? දැන් ඉතින් පටලව ගන්න එපා. ඔය මල්වට්ටි අරන් උදේ හවහා පන්සල් ගිය පමණින් බෞද්ධ නායකයෝ බවට පත් වෙනවා කියලා. හොඳේ අපි බලමු කොහින් සීරුවේ නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල නම් මේ අය කියන බෞද්ධ පාලකයෝ බිහි වෙන්නේ. එහෙමනම් ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ටිකවත් මොනවද කියලා දැනගන්න එපාය නේද? ගුණාංග පවත්වගෙන යාම කෙසේ වෙතත්. හොඳයි අපි බලමු මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පාලක ගුණාංග සේම රාජ්‍ය පාලනය ගැනත් ප්‍රමාණවත් තරම් උපදෙස් තියෙනවා. හොඳේ දැන් විශේෂයෙන් සමහරු හිතන්නේ බුදුදහම කියන්නේ මේ එළව ජීවිතයේ සඳහා වන ධර්මයක් පමණයි කියලානේ නේද? එළව ජීවිතය යහපත් වෙන්න නම් මෙලොව ජීවිතය යහපත් ලෙස ගත කරන්නට වෙනවනේ නේද? ආන් ඒ සඳහා දීලා තියෙන උපදෙස් ඇත්තටම බලන්ට වටිනවා. දැන් බලමු බෞද්ධ ධර්මයේ තුල රාජ්‍ය පාලකයා සහ රාජ්‍ය පාලනය මොන වගේ විය යුතුද කියලා දේශනා කරලා තියනවද කියලා නේද? ඔව්. ධාර්මිකව රටක් පාලනය කළ යුතු ආකාරය. හොඳට මතක තියාගන්න මේ වචනේ. ධාර්මිකව රටක් පාලනය කළ යුතු ආකාරය සූත්‍ර කීපයකින්ම හරි අපූර්වට විග්‍රහ කරලා තියෙනවා. ඒ අතර අග්ගඤ්ඤ සූත්‍රය, චක්කවත්ති සිහනාද සූත්‍රය, මහා පරිනිබ්බාන සූත්‍රය, කූටදන්ත සූත්‍රය, සිංහාලෝවාද සූත්‍රය, ජාතික පාලියද වෙනවා. හොඳේ දැන් ඔය බුදු සමයේ ආදර්ශවත් රජු කෙනෙකු හැටියට එක්තරා විදිහක නමක් සඳහන් වෙනවා. ඒ රජු තමයි සක්විති රජු. සක්විති රජුන් ගැන සඳහන් වන සූත්‍ර කීපයක්ම තියෙනවා. හොඳේ චක්කවත්ති සිහනාද සූත්‍රය, ලක්කන සූත්‍රය, මහා සුදර්ශන සූත්‍රය. මේ සූත්‍ර සඳහන් වන්නේ දීඝනිකායේ. දැන් බලමු බුදුදහම කියන මේ සක්විති රජුගේ ස්වභාවය මොන වගේද කියලා. හොඳ රජෙක්, යහපත් රජෙක්. හොඳේ මේ රජුගේ ස්වභාවය ඔය චක්කවත්ති සිහනාද සූත්‍රයේ සඳහන් වෙනවා. මේ සූත්‍රයට අනුව සක්විති රජෙකු සතු විය යුතු මූලික ගුණාංග දෙකක් තියෙනවා. එක තමයි පංචශීලය, දෙක තමයි දස සක්විති වත. දැන් අපි හෙට ටෙලිවැකියෙන් බලමු නේද? අද මේ ඔක්කොම කිව්වොත් දිග වැඩිනේ. හෙට ටෙලිවැකියෙන් බලමු මේ පංචශීලය සහ දස සක්විති වත කියන්නේ මොනවද කියලා. ඒවා අපේ පාලකීන්ගේ අහල ගං හතකවත් තියෙන ලක්ෂණද කියලා බලන්ටම වටිනවා නේද? අඩුම ගානේ අනාගතේ හරි ඒ ජාතියේ පාලකෙක් හොයාගන්ට හිමින් හිමින් තේරුම් ගන්නට බලමු. අපේ පාලකීන් ලෝකයේ හමුවේ හැසිරෙන විදිහ බුද්ධිමත්ද, ඥානාන්විතද? මේ පාලකීන් ලෝකයේ හමුවේ අපේ රට ඔසවා තබනවද, නැත්නම් තව තවත් පහලට ඇදලා දානවද කියලා. හොඳේ ඒ නිසා ඔය මේ ජනාධිපති
රනිල් වික්‍රමසිංහගේ ජර්මන් සම්මුඛ සාකච්ඡාව ගැන ඉතිං ඉක්මනටම කලබල වෙන්න එපා. ඉදිරි ටෙලිවැකි වලින් හීන් සිරුවේ ලියනවා. හොඳේ හොඳයි, හෙට ටෙලිවැකියත් එහෙනම් නෝර්දවාම නරඹන්න අහන්න. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි අපේ පාලකීන් මොන වගේද කියලා. හොඳේ මැතිවරණ කල් දැමීම හෝ මැතිවරණ නොපවත්වා සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බරපතල ප්‍රහාරයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ආණ්ඩුවේ මේ දුර්දාන්ත ක්‍රියාවලියට එරෙහිව ගත හැකි සියලුම පියවර ගන්නා බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනුයි. මැතිවරණ කල් දැමීම හෝ මැතිවරණ නොපවත්වා සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බරපතල ප්‍රහාරයක් යන්න මැයින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනයෙන් උපුටා ගැනීම මේ වන විටත් මැතිවරණ කල් දමා ඇති ආණ්ඩුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණත් කල් දැමීම සඳහා අවශ්‍ය කරන කූට උපක්‍රම සහ පිඹුරුපත් සකසමින් සිටින බව නොරහසකි. ඊට ආණ්ඩුව සූදානම් වන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නැමැති අයිසින් තැවරු කේක් කැබැල්ල දිගු කරමිනි. එය විෂ තැවරු කේක් කැබැල්ලක් බවත් ඒවාට මෙරටේ ජනතාව නොරැවටෙන බවත් ආණ්ඩුවට අවධාරණය කළ යුතුය. ජනතාවගේ පරමාධිපත්‍ය බලය සමග සෙල්ලම් කරන වර්තමාන ආණ්ඩුව එහි තීරණාත්මක ආරම්භය සනිටුහන් කළේ පැවැත්විය යුතුව තිබූ පළාත්පාලන මැතිවරණය අනීතික ලෙස කල් දමමිනි. ජනවරමක් නැති පාලකීන්ට ජනතාවගේ ආශිර්වාදය කෙලෙසකවත් හිමිවන්නේ නැත. වර්තමාන ආණ්ඩුව සූදානම් වන්නේ නැවතත් අන්ධකාර අතීතයකට මේ රට ගෙන යාමට දැයි අපි ප්‍රශ්න කර සිටිමු. මැතිවරණ කල් දමන්නේ නැහැ, කල් දමන්න මැතිවරණයක් නැහැ යනුවෙන් ජනතා පරමාධිපත්‍ය පාර්ලිමේන්තුව තුළම උපහාසයෙන් අපහාසයෙන් සහ නින්දා සහගත ලෙස සුණු විසුණු කළ ජනාධිපතිවරයෙක් සිටින ආණ්ඩුවකින් මැතිවරණයක් බලාපොරොත්තු වීම සිහිනයක් පමණක් වන නමුත් ඒ දුර්දාන්ත ක්‍රියාවලියට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට අප සූදානම් බවද ආණ්ඩුවට අවධාරණය කරනු කැමැත්තෙමු. සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක. උපුටා ගැනීම අවසන්. එම පුවතත් සමගින් සියත උදෑසන පුවත් විකාශයමින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. We'll be right back.